ආණ්ඩුවලට බලයට පත්වෙච්ච පහුගිය අවුරුදු 30ක් 40ක් ගත්තොත් ඔළුව කැක්කුම හදන ආයතන කීපයක් තියෙනවා මේ රටේ. එකක් තමයි විදුලිවල මණ්ඩලය. ඊළඟට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය. විදුලිවල මණ්ඩලයට අවුරුදු 50යි. මෙන්න මෙහෙම මේ පොතේ තියෙනවා. 2019 මුල් භාගයේ වෙන විට මණ්ඩලයේ පාඩුව බිලියන් 89කි. උද්දලික සමාගම් වලින් විදුලිය ලබා ගැනීමේදී යුනිට් එකකට කොච්චර ගෙවනවද? ඒකෙන් බිලියන් ගණක් අවුරුද්දකට පුජ්‍යලික සමාගම් කොච්චර ගන්නවා. ඒ වගේම තමයි විදුලිවල මණ්ඩලයේටම විනයක් වෙච්ච තව ආයතනයක් තියෙනවා. මහජන උපවේදා කොමිසම. විදුලිවල මණ්ඩලයේට නිදහසේ තීන්දුව ගන්න දෙන්නේම නැහැ. ඒගොල්ල තමයි තීන්දුව කරන්නේ පුජ්‍යලික අංශෙන් ගන්න විදුලියේ යුනිට් එකක මිලමෙච්චරයි කියලා. ඒගොල්ලත් ඒ තමයි පාලනය තියෙන්නේ. මේ தത്വයට අපි අදපත් වෙලා තියෙනවා. දැන් පොත් ලියන්න ඕන විදුලිවල මණ්ඩලයේ ගොඩ ගන්න කොහොමද කියලා. මොන ආණ්ඩුව ආවත් කවුරු බලයටපත් වුණත් කවුරු ජනාධිපති වුණත් මේ රටේ දුගීභාවය රටට ඇති කරන ප්‍රධාන ආයතන මේ ආයතන. ත්‍රස්තවාදයෙන් බේර ගන්නට වැඩි අමාරුයි රටේ ආර්ථිකය මේ ආයතන වලින් බේර ගන්න එක. විදුලි පුරාණයේ පොත එලි දක්වපු දවසේ රූබන් වික්‍රමච්ච මහත්තයාටත් ඒ ගැන පින් සිද්ධ වෙන්න කියලා ආශිර්වාද කරමින් සුබපතමින් රටේ ආර්ථිකය සඳහා අනාගතය සඳහා දුප්පත්කමින් රට බේරා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය ගොඩ ගැනීම සඳහා මේකට අවශ්‍ය වැඩපිළිවෙළක් යොදන්නයි කියලා ඉල්ලා සිටිමින්